තාත්තමාව දවසක් ක්ලබ් එකට අරන් ගියාම මැච් එකක් බලන්න. ඒ වෙලාවේ මට ඇවිල්ලා මේ ක්ලබ් එකට ජොයින් වෙන්න කිව්වම මේ මිස්ටර් අලස්කෙන් පර්මිෂන් ගන්න ඕනේ කියලා ක්ලබ් එකකට දාන්න තාත්තා ගිහලා කතා කරාම මිස්ටර් අලස්කව කිසිම ප්‍රශ්නයක් නැහැ. යාට ක්‍රිකට් ගහන්න ආසාව තියෙනවා නම් ඒ ඉස්කෝලේ ක්‍රීඩා නැති වෙලාවට ගිහිල්ලා ගහන්න පුළුවන් කියලා. පකිස්ථාන් වලට එදා බැට් කරන්න තිබුණ දවසේ ඉස්සලා දවසේ තමයි ආවේ. ඒ ආපු අවස්ථාවේ මට මතකයි මම පළවෙනි ශතකය ලබා ගත්ත පකිස්ථානයේදී. ඊට පස්සේ නැවතත් ඉන්දියාවට තරඟමාලාවකට අනිත් අම්මල සියලු දෙනාම රොෂාන්ගේ, අර්ජුනගේ, අසංකගේ අම්මල සියලු දෙනාම ඉන්දියාවට එකපාරක් ආව ක්‍රිකට් තරඟ නරඹන්න. ඒ ඇරෙන්න මට නම් මතක නෑ අම්මා එක තරඟයක්වත් නරඹන්න ආපු ගමන. සචින් තෙන්ඩූල්ක කෙනෙක් හරි විරාත් කෝලි කෙනෙක් හරි වගේ වෙන්නේ මොකද ඒගොල්ලන්ට දෙන්න ඕනේ අපි අවස්ථාව අවුරුදු 20ක් 25ක් ලංකාවට ක්‍රීඩා කරන්න. ඉතින් ඒක අපි ඩෙන්ටිෆයි කරන්නේ ඒ තරුණ වයසේම ඩෙන්ටිෆයි කරලා අපි ඒගොල්ලන්ට දෙන්න තිතාකල් අර සීනියර් ප්ලේයර්ස්ලා එක්ක ගහලා ෆේල් වෙලා ඒගොල්ලන්ට ඒ ගමන යන්න. ඉතින් ඒ අවස්ථාව අපිට ලැබුණා. ඉතින් හොඳ ක්‍රීඩකයන් බිහි කරන්න නම් තමන්ට පොඩි කාලේ ඉඳන් මේ කොන්ෆිඩන්ස් එක දෙන්න ඕනේ. යා හොඳයි කියලා අනිත් මිනිස්සුන්ට පේන්න ඕනේ. මොකද තමන් හොඳයි කියලා නිකන් වෙනම කියන එකෙන් වැඩක් නැහැ. යාට ඒ අවස්ථාව දීලා යාට ඉගෙන ගන්න අරින්න ඕනේ මිස්ටේක්ස් කරලා. ඉතින් ඒක තමයි අපි මං හිතන්නේ අපේ රටේ කෙරෙන්නේ තීරණ ගන්න පුළුවන් කට්ටිය, බය නැති නිර්භීත කට්ටිය වගේ අය ඉන්නවා නම් සිලෙක්ෂන් කමිටි එක මීඩියා එකටයි හැම එකටම මේ ඔළුව පහත් කරන්න නැතුව තමන්ගේ හිතට එකඟව කරන්න පුළුවන් කට්ටිය මං හිතන්නේ ඒ වගේ ක්‍රීඩකයන් සෑහෙන්න ඉන්නවා ලංකාවේ. අපි ඒ වගේ කට්ටියට අවස්ථාව දෙන්න ඕනේ කියලා. කියන්නේ ඔබ කියන්නේ මේ ක්‍රිකට් වල ඉදිරි අනාගතය විශේෂයෙන්ම රැඳෙන්නේ මේ සිලෙක්ෂන් කමිටි එකේ ගන්න තීරණ මත කියලා. ඔව්, හුඟක් දුරට 90%ක් තියෙන්නේ ඒගොල්ලන්ගේ ප්ලෑනින් හැටියට තමයි. දැන් මොනවා කරත් බිස්නස් එකක් කරනකොට හරි ලොง ටර්ම් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ. ඒකේ ලොง ටර්ම් ප්ලෑන් එකට ඕනේ තමන් වැඩ කරන්න. ඉතින් සක්සස්ෆුල් බිස්නසස් කියන්නේ ඒගොල්ලන්ට ඒ ලොง ටර්ම් ප්ලෑන් එකයි ඒක සස්ටේන් කරගෙන යන්න, පර්ෆෝමන්ස් එක සස්ටේන් කරගෙන යන්න පුළුවන් වෙනවා. මම ප්‍රැක්ටිස් වලට ආවම එතන හිටියේ ඔක්කොම 80%ක් විතර ලංකාවට ක්‍රීඩා කරන අය හිටියේ ඒ දවස්වල. ඉතින් මම ඒගොල්ලන්ගෙන් හුඟක් දේවල් ඉගෙන ගත්ත. ප්‍රැක්ටිස් වල නිකන් බලන් ඉඳලම අවුරුදු ගාණක්ම මම ගැහුවේ ඩිවිෂන් 3 ඩේලි නිවුස් උයි ඩොනවන් එන්ට්‍රි කියලා දෙකක් තිබුණා. ඒ දෙක ගහලා අවුරුදු ගාණක් ගහලා පර්ෆෝම් කළා තමයි අපි ආවේ සරා ට්‍රෝෆි ගහන්න. ඒවයි හොඳට ගහලා තමයි මට අවස්ථාවක් දෙයක් හැදුණා හම්බුණා. අපේ ටීම් එකේ කට්ටිය ගියාම ශ්‍රී ලංකා ටුවර් එකක් මම එකපාරක් මතකයි මම බැට්ස්මන් හැටියට ගැස්සුවේ. හැබැයි නම්බර 8 බැට් කරේ. ඉතින් ඒත් මට ඒ වගේ අවස්ථාවක් හම්බ වෙච්ච ගමන් අපි හුඟක් සතුටුයි. ඒ වගේ කාලෙක සර ස්පෝර්ට්ස් කායකක ප්‍රැක්ටිස් කරනකොට අරවින්දයි එනවා. ඇවිල්ලා මැදට ගිහිල්ලා පොඩ්ඩක් බලලා නෙට් එක ළඟට ගිහිල්ලා ග්ලව්ස් දෙකක් දාගන්නවා. ගිහිල්ලා ෂොට්ස් ටිකක් ප්ලේ කරනවා. කළා ඊට පස්සේ එච්චර තමයි ප්‍රැක්ටිස් එක. හැබැයි ඊට පස්සේ ග්‍රවුන්ඩ් එක මැද්දට ගිහිල්ලා සතකයක් වාර්තා කරනවා කියලා. මොකද්ද මේකේ රහස? මොකද මෙච්චර මහන්සියෙන් නැතුව කොහොමද එහෙම කරන්නේ? මේක තමයි ඔක්කොල්ලෝ හිතන්නේ මහන්සි වෙන්නේ නැහැ කියලා. එනමුත් හරියට බැලුවොත් අපි ෆිට්නස් සෙෂන්ස් කරනවා. ෆිට්නස් සෙෂන්ස් ඉවර වෙලා මම හැමදාම යනවා ආයි ජිම් එකට. මම රෑ ගිහිල්ලා සමහර දවස්වලට දුවනවා
පෑ දෙකක් විතර මම ජිම් එකේ දුවතව වැඩිපුර සෙෂන්ස් ටිකක් කරනවා. ඉතින් ඒවා මම කාටවත් කිය කිය නෙමෙයි කරන්නේ. මොකද මම දන්නවා හිතේ එක්ස්පීරියන්ස් එකෙන් මොනවද මට කරන්න ඕනේ කියලා. ඉදිරි පරපුරට ඒ දන්න දේ දැනුම බෙදා හදාගෙන හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් පිරිසක් බිහි කරන්න. නෑ මං කරා ඒක. මම කන්සල්ටන්ට් කෝච් හැටියට හිටියේ අන්ඩර් 19 එකේ අවුරුදු මං හිතන්නේ වර්ල්ඩ් කප් තුනකට අන්ඩර් 19 වර්ල්ඩ් කප් තුනකට. ඊට ඉස්සෙල්ලා මම කොකා කෝලා පාත්වේ එකක් කරා අවුරුදු මම ඒකයි කිව්වේ අර ඒ වයස තමයි ඉම්පෝර්ටන්ට් වයස මම අයිඩෙන්ටිෆයි කරේ අවුරුදු 15යි 17යි අතර ක්‍රීඩකයන් රටවටේ ගිහිල්ලා තෝරලා ඒගොල්ලන්ව බාර දුන්න ක්‍රිකට් බෝඩ් එකට කොකාකෝලා පාත්වේ කියලා ප්‍රෝග්‍රෑම් එකක් කරා අවුරුදු 10ක්. ඊට පස්සේ සිලෙක්ෂන් කමිටි එකයි ක්‍රිකට් කමිටි එකයි හිටියා. මම බලාපොරොත්තු වුණා හුඟක් දේවල් කරන්න. අර බ්‍රේන් සෙන්ටර් එකක් හදලා ටෙක්නොලොජි පාවිච්චි කරලා කොහොමද ඉස්සරහට ක්‍රිකට් එක ගෙනියන්න ඕනේ කියලා ඒ ප්‍රෝග්‍රෑම් එකත් ඔක්කොම හදලා පටන් ගත්තා. ඒ වෙලාවේ ඊට පස්සේ ප්‍රශ්න ඇති වෙලා මම මේ ඒකට මේ පොලිටික්ස් වල ඉන්වෝල් වෙන්න කැමති නැති හින්දා මම රෙසිග්නේෂන් එක දීලා අයිමුනේ. මං හිතන්නේ ඉස්සරහට හුඟක් ලොකු අවස්ථාවක් තියෙනවා මේ ටෙක්නොලොජි එක ක්‍රිකට් මේ රටේ ඩිවලප් කරන්න. ඒත් එතන දැන් පටන් ගත්ත දේ මන් දන්නේ කොච්චර දුරට කරගෙන ගිහිල්ලා තියෙනවද කියලා. මට ඒ වෙලාවේ ලොකු අදහසක් තිබුණා මේ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව හුඟක් දුරට දියුණු කරලා පිටපළාත් වලට ගෙනියන්න පුළුවන් ලේසිම විදිහ මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් අතර. මොකද අපි ගත්තොත් අපිට දැන් මං කිව්වා වගේ පොඩි කාලේ අපිට හිටියා නැෂනල් කෝචර්ස්ලා. ඉතින් ඒකයි තමයි අපිට තිබුණ ලොකුම දායාදය. ඉතින් ඒ වගේ දායාදයක් අපේ දුප්පත් ස්කෝල්වලට කොළඹින් පිට තියෙන ගම් පළාත්වල තියෙන ස්කෝලවල හුඟක් හොඳ ක්‍රීඩකයන් ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ. ඉතින් අපේ කෝචස්ලට පුරුදු කරා නම් ඔන්ලයින් කෝචිං කරන්න මෙතන ඉඳන් කෝචිං සෙෂන්ස් තියන්න පුළුවන් වෙන විදිහට තමයි මේක හදන්න හැදුවේ. මං දන්නේ ඒක දැන් ප්‍රෝග්‍රෑම් එකේ ඒගොල්ලන් කොයි විදිහටද කරන්නේ කියලා. ඒත් මෙතන හෙඩ්කෝටර් එකේ ඉඳන් අපි ඔපරේට් කරන්න පුළුවන් විදිහට කෝචර්ස්ලා ස්පෙෂලයිස් කෝචර්ස්ලා මෙතන තියලා ඒගොල්ලන් වීඩියෝ කරන ගමන් ලයිව් මේගොල්ලන්ට ඩිරෙක්ෂන්ස් දෙන්න පුළුවන්. මෙතන ඉඳන් හොඳම කෝචර්ස්ලා ටික මෙතනට ගෙනල්ලා රටේ ඕන තැනකට කෝච් කරන්න පුළුවන් අවස්ථාවක් ලබා දෙන්න. ඒ වගේ දේවල් අපි ඉස්සරහට හිතලා කරේ නැත්තම් අපි තව හුඟක්කල් මේ වලේම වැටිලා ඉඳී. මොකද අපිත් නව විදියවල් හොයාගන්න ඕනේ, නවීන තාක්ෂණයට යන්න ඕනේ. අපි හිතන්න පුරුදු වෙන්න ඕනේ මේ හැම එක්කෙනාම කරන දේ නෙමෙයි අවුට් ඔෆ් ද බොක්ස් හිතලා අලුත් දේවල් නවීන විදිහකට අපේ රටට ගැලපෙන විදිහට හදාගන්න ඕනේ. ඉතින් ඒ වගේ දේවල් කරලා ප්‍රෝග්‍රෑම්ස් හදලා අපි ඉස්සරහට කරන්න කවුරුත් එහෙම කණ්ඩායමක් නැත්තම් ඒ වගේ හිතලා කරන්න ටූර්නමන්ට් අලුත් ටූර්නමන්ට් එකක් අලුත් විදිහට පටන් ගන්න. මොකද දැන් T20 ලෝකේ වටේම ගහන ටූර්නමන්ට් දැන් අවුරුදු ගාණක් ගහලා තිනු අපිට තාම නෑ ලීග් එකක්. ඒත් අපි කරනවා නම් අපි අඩු ගාණ හිතන්න ඕනේ අලුත් විදිහකට කරන්න. මොකද මේ දැන් මෙච්චර කාල අවුරුදු 10ක් කරපු එකක් ආයෙත් කරන්න නැතුව අපිට අවස්ථාව තියෙනවා කෙලින්ම ගිහිල්ලා අලුත් විදිහට මොකක් හරි ටූර්නමන්ට් එකක් කරන්න. ඉතින් ඒ වගේ අපි පොඩ්ඩක් නවීන දෙයක් කරන්න. මොකද අපේ රටේ කට්ටියට හැකියාව තියෙනවා පොඩි රටක් කවදා හරි සිංගප්පූරුවක් වගේ කරන්න පුළුවන් රටක්. අරවින්ද අයියා මොකක්ද හිතන්නේ අපිට නැවතත් ලෝක කුසලානයක්
ලබා ගන්න අපේ ක්‍රිකට් අභිමානිය නැවත ලබා ගන්න කොහොමද ක්‍රියා කරන්න ඕනේ මොනවාද අදහස් අපිට ක්‍රීඩකයන්ගේ පැත්තෙන් හැකියාව ඇති වෙන්න තියෙනවා මම හිතන්නේ ඒක අඩුපාඩුවක් නැහැ මම හැමතිස්සෙම කියන්නේ අපි ප්ලෑන් එකක් ඇතුව යන්න ඕනේ වර්ල්ඩ් කප් එකක් තියෙනවා අවුරුදු 4කට සැරයක් T20 වර්ල්ඩ් කප් එකක් තියෙනවා අවුරුදු 2කට සැරයක් ඉතින් ඒකට ප්ලෑන් කරන්න ඕනේ අපි කොහෙද ගහන්නේ මොන කන්ඩිෂන්ස් වලද ගහන්නේ මොන වගේ ප්ලේයර්ස්ලාද ඕන වෙන්නේ ඒ ඒගොල්ලන්ට ඒ කන්ඩිෂන්ස් වල අවස්ථාව ලබා දෙන්න ඕනේ ඒ සිටුේෂන්ස් ලබා දෙන්න ඕනේ අපි හිතන්නේ නැහැ මේ අවුරුදු 50ක 60ක කට්ටිය වාඩි වෙලා හිතන්නේ මේ ළමයි ගිහිල්ලා දැන් මේක දිනන්න ඕනේ කියලා ඒගොල්ලන් ඇත්තටම හිතන්න ඕනේ අපි අවුරුදු 50ක් ඉස්සෙල්ලා අපි කොහොමද හිටියේ කියලා අපි එංගලන්තේ ටුවර් එකක් යනකොට 1983 84 අපි දන්නේ මොන වගේ කන්ඩිෂන්ස් තේ හිටියෙන්නේ කියලා ඉතින් අපි මේ පළවෙනි පාරට පිටරට ගිහිල්ලා කට්ටියක් එක්ක ක්‍රීඩා කරන්න ඉතින් ළමයි වශයෙන් අපි අවුරුදු 50ක් මෙහාට ඇවිල්ලා අපි හිතනවා එංගලන්තය යන එක අපිට ගෙදර හැමදාම යනවා වගේ ෆ්ලයිට් එක නැග්ගා පෑය 12න් එතන මේගොල්ලන්ට ඉතින් හැබැයි පොඩි ළමයෙක්ගේ මයින්ඩ් සෙට් එක හුඟක් වෙනස්. ඉතින් අපි දාන්න ඕනේ අපේ සිටුේෂන් එක එතනට දාලා මොනවද මේගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ? මේක කරන්න. මේ අවුරුදු 4 මොනවද මේගොල්ලන්ට කරන්න තියෙන්නේ? ඊළඟ අවුරුදු ටිකේ මේ වර්ල්ඩ් කප් එකට ෆේස් කරන්න. ඊළඟ වර්ල්ඩ් කප් එක ඕස්ට්‍රේලියාව වෙනන් තියෙන්නේ. මොනවද කන්ඩිෂන්ස් ඒගොල්ලන් පුරුදු වෙන්න ඕනේ මොන සවුත් ඇෆ්‍රිකාවල වගේ තැන්වල ගහන්න ඕනේ එතකොට ගිහිල්ලා ඔස්ට්‍රේලියාවේ තව පුළුවන් තරම් ටූර්නමන්ට් ටිකක් ගහන්න ඕනේ ඒකම මෙහි ගහනවා නම් මොන වගේ තන නිලී දහදන්න ඕනේ ප්‍රැක්ටිස් වලට ඉතින් ඒ වගේ කන්ඩිෂන් කරලා මොන වගේ මේ අනිත් රටවල මොන වගේ ප්ලේයර්ස්ලාද ඉන්නේ ඒගොල්ලන්ට කම්බැට් වෙන්න මොන වගේ බෝලර්ස්ලාද අපි හොයන්න ඕනේ ඔස්ට්‍රේලියාවේ ගහනවා නම් ස්පිනර්ස්ලා ටිකක් වැඩියෙන් හොයාගන්න ඕනේ T20 වලටයි 1 day වලට හරි ගහනවා නම් ඉතින් ඒ වගේ දෙයක් තමයි අපි කරන්න ඕනේ ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ලා හැටියට ඉතින් ඒ ප්ලෑනින් එක තමයි මං හිතන්නේ ඩොකියුමන්ට් කරලා කවුරු ආවත් අවුරුද්දෙන් අවුරුද්දට මාරු වෙනවා නම් ඊළඟ කට්ටිය ආවත් ඒක ෆලෝ කරන්න ඕනේ ඉතින් එතන ඉන්න ඕනේ ස්ට්‍රෝං එපෙක්ස් ක්‍රිකට් කමිටි එකක් හැමතිස්සෙම මාරු වෙන්නේ නැති කට්ටියක් ඉන්න ඕනේ මේව ෆලෝ අප් කරලා කරන්න CEO එකයි ඒගොල්ලන් එක්ක අනිත් කට්ටියට ඇවිල්ලා යන්න පුළුවන් පොලිටිකල් වැඩ ඒව කරන එක ප්‍රශ්නයක් නැහැ හැබැයි මේ ක්‍රිකට් ක්‍රීඩාව පැත්තේ මොනවත් එහාට මෙහාට කරන්න නැතුව එක ප්ලෑන් එකක් හැටියට ස්ටික් වෙලා ඔක්කොම මොළ ටික එකට දාලා ඒක ෆලෝ කරන්න ඕනේ දැන් ඒකේ ක්‍රිකටර්ස්ලා ඉන්න ඕනේ කියලා මම කියන්නේ නැහැ කවදාවත් ඒ බොඩි එකේ ඉන්න ඕනේ ක්‍රිකටර්ස්ලා එක්ක ඉම්ප්ලිමෙන්ට් කරන්න පුළුවන් ඇඩ්මිනිස්ටර් කරන්න පුළුවන් මොනිටර් කරන්න පුළුවන් ඉම්ප්ලිමෙන්ට් කරන්න පුළුවන් කට්ටිය තමයි ඉන්නත් ඕනේ. ඒගොල්ලන් එක්ක තමයි මේ අයිඩියාස් එක යන්න ඕනේ. ඉතින් හැම අතින්ම මෙඩිකල් ටීම්ස් ඉන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට ෆිට්නස් ලෙවල්ස් බලන්න ඒ හැම ඒරියා එකක්ම කව වෙන්න ඕනේ ඒ ඉන්න කමිටි එකේ. මොකද නැත්තම් අපි ටුවර්ස් යනකොට ඉන්ජරිස් වැඩි. කොහොමද ඒ ඉන්ජරිස් මොනිටර් කරන්නේ? ඒ ඉන්ජරිස් මොනිටර් කරන්න අපේ කවුරු හරි ලෝකලි ඉන්නවද දැන් අපි ටීම් එකක් හැදුවා ඒ දවස්වල මේ ලංකාවේ එක්කෙනෙක් පර්මනන්ට් තියලා රීහැබ් වර්ක් ඔක්කොම කරන්න මොකද නැත්තම් ප්ලේයර්ස්ලා මොනිටර් වෙන්නේ ඉතින් ඒගොල්ලන් මොනිටර් කරගෙන ප්ලේයර් මැනේජ්මන්ට් සිස්ටම් එකක් දාලා කොහොම හරි ඉන්ජ වෙලා එන එක්කෙනා හරි මොනිටර් වෙවි තමයි ඊට පස්සේ ආයිත් මේ ක්‍රිකට් ගහන්න ගියත් මේ එයාම මොනිටර් වෙනවා කොහොමද එයා ප්‍රෝග්‍රෙස් එක අරවින්ද අයියාගේ අක්කා ගැන මං හිතන්නේ ගොඩක් අය දන්නේ නැහැ මේ බලන අරලි අක්කා. එතුමිය මේ බෞද්ධ ආගමට ඉතාමත්ම ලැබිව බොහෝම වත්පුරමින් ජීවත් වෙන කාන්තාවක්. ඇය ගැනත් කතා කර මං හිතන්නේ ඔබටත් ඇයගේ ආభాෂය ලැබිලා ඇති. අක්කා මං හිතන්නේ හුඟක් ලැබි වෙලා තියෙන්නේ බුද්ධ ආගමට දැන්
මංහිතන්නේ අන්තිම අවුරුදු ගාන ගෙදරත් ඔස්ට්‍රේලියාවේ විකුණලා පන්සලකට ගිහිල්ලා නැවතිලා ඉන්නේ. ඉතින් හැමදාම හදන්නේ මේ මගේ ගෙදර ආවත් හැමතිස්සෙම කතා කරන්නේ බුද්ධාගම ගැනම තමයි. ආගමේ තියෙන දේවල් ගැන. ඉතින් මම හිතන්නේ අපේ ළමයින්ටයි මේ මගේ වයිෆුත් හුඟක් ඒ පැත්තට ලැදි වෙලා තියෙන්නේ. හුඟක් වෙලාවට මම දන්නවා අපේ ගෙදර මේ පිරිත් දාලා තියෙනවා. හුඟක් වෙලාවට අර ධර්මයයි ඔබේ එකේ ස්වාමීන් වහන්ස කියන බණ හැමතිස්සෙම ප්‍රෑට අපි දාලා තියෙනවා. ඉතින් ඒ පැත්තෙන් මම හිතන්නේ ළමයින්ට ඒ දේවල් කියලා දෙන එක හුඟක් අපේ යුතුකමක්. අර අපි පොඩි කාලේ අම්මලා තාත්තලා පන්සල් ගෙනියලා පන්සිල් සමාදන් වෙන හැටි උගන්නපු එක අමතක නැති අමතක නොවන දෙයක් තමයි වර්ල්ඩ් කප් එක දිනපු වෙලාව. මං හිතන්නේ ඉස්සෙල්ලා කිව්වා වගේ අපි ඒ වගේ එකට ක්‍රීඩා කරපු හන්ද තමයි වර්ල්ඩ් කප් එකක් දිනන්න අවස්ථාවක් හම්බුනේ. මොකද කවදක්වත් එක්කෙනෙකුට වර්ල්ඩ් කප් එකක් දිනන්න බෑ. එක්කෙනාම හොඳට අනිත් ක්‍රීඩකයා ගැන දැනගෙන හිටියා. දැන් මුරලිදරන්ව ගත්තොත් මුරලිදරන් ඩ්‍රෙසිං රූම් එකට ආවම කතා කරන එක නවත්තන්නේ හැම එක්කෙනාටම කනට ගිහිල්ලා මොනවා මොනා හරි කියනවා. ඉතින් පොඩි අය සමහරලාට ඒත් එක්ක රණ්ඩු වෙනවා මේ කෑ ගහනකොට. ඉතින් අපි ගාවට ඇවිල්ලා මොනවා හරි කිව්වොත් අර්ජුනයි මායි දන්නවා මෙයා කොහොමද කියලා හැමතිස්සෙම මේ වගේ කියලා. ඉතින් අපි hina වෙලා නිකන් ඉන්නවා. ඉතින් ඒ වුණත් ඒ කියන්නේ වැරදි විදිහකට නෙමෙයි. එයාගේ හිතේ හරිම කැක්කුමක් තියනවා හැමතිස්සෙම ක්‍රීඩාවට ගොක් ලැදි වෙලා කණ්ඩායමට ලැදි වෙලා ක්‍රීඩා කරන කෙනෙක්. ඉතින් ඒක හන්දා එයා ඒ වගේ. එතකොට අර්ජුන ගත්තොත් මේ ඉස්කෝලේ ප්‍රින්සිපල් වගේ. ඉතින් පොඩි ළමයි ඔක්කොම හුඟක් බයයි. සමහරලාට උපුල් චන්දන බෝල් කරනකොට මම මිඩ් ඔෆ් එකේ ඉන්නකොට එහෙම කියනවා මේ අයියේ බැට්ස්මන් ගෙන් මේ ප්‍රෙෂර් එක වැඩි අර්ජුනයගෙන් කියලා බෝල් කරනකොට. ඉතින් ඔය වගේ. එතකොට කුමා ධර්මසේන හුඟක් වෙලාවට විහිළු කර කර ඉන්නේ ෆීල් එකේ. අපිව දැන් හුඟක් සීරියස් වුණාට අම්පයර් කරනකොට ඒ වුණාට ඒ කාලේ හුඟක් වෙලාවට විහිළු කර කර ඉන්නේ. ඉතින් ප්‍රමෝද්‍ය ගත්තොත් අපේ වර්ල්ඩ් කප් ටූර්නමන්ට්ස් වලට ගියාම බැට් තියෙනවා 500ක් විතර අස්සම් කරන්න. ඉතින් අපි ආව යවනවා අපේ අස්සම් ඔක්කොම ගහන්න. ඉතින් එයා තමයි ඔක්කොම බැට් ටික අස්සම් කරන්නේ. ඉතින් ඒ වගේ කට්ටිය හිටියේ මේ. ඉතින් සීනියර් ප්ලේයර්ස්ලා හුඟක් වෙලාවට අපි එකට එක්කව් වෙලා හැමතිස්සෙම විහිළු කර කර ඉන්නේ. ඉතින් හුඟක් වෙලාවට ප්‍රෙෂර් එක අඩු වෙන්නේ මං හිතන්නේ සීනියර් ප්ලේයර්ස්ලා ටික ගත්තොත් අර්ජුන, රොෂාන්, අසංක, හෂාන් ඒ ටික අපි වාඩි වුණාම පොඩි අයත් එක්ක හුඟක් වෙලාවට සමහර පොඩි අය කතා කරන්න බයයි ඒ දවස්වල. එනමුත් ඒක පොඩ 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 වෙනස් වුණා. ඒ අපේ කාලේ මං හිතන්නේ පොඩි අය මොකද අපි රූම්මේට්ස්ලත් කලවම් කරලා දැම්මේ. ඊට පස්සේ මේ මං හිතන්නේ අර
මුලදි කාලේ අපි ක්‍රීඩා කරනකොට ජූනියර් ප්ලේයර් කෙනෙක් සීනියර් ප්ලේයර් කෙනෙක් එක්ක ඉන්නකොට හුඟක්ම බයයි සමහරවිට ඒක හදලා ගිහිල්ලා දෙන්න ඕනේ ඒ වගේ තිබුණේ. ඉතින් ඒව ඔක්කොම වෙනස් වුණා ටිකින් ටික ටිකින් ටික එක පාර්ට්ම නෙමෙයි. රොයල් ඩුලිප් පැලේක අපි ගහන කාලේ ඒ හිනා වෙවි අපි පොඩි අයටත් එකම වගේ පාඩි වෙලා හුඟක් උදව් කරා. ඉතින් ඒකෙන් පස්සේ හුඟක් ඒ වගේ වෙලාවට වෙනස් වුණා ලංකාවේ ෆෝචුන්ස් මාරු කරා ඒ වර්ල්ඩ් කප් එකෙන් පස්සේ. ඉතින් ඒගොල්ලන් කරපු කන්ට්‍රිබියුෂන් එකටයි ඊට ඉස්සෙල්ලා අපිට උදව් කරපු කට්ටියක් ඉන්නවා. ඊට ඉස්සෙල්ලා අපේ කාලෙට ඉස්සෙල්ලා ගහපු කට්ටිය ඩුලිප් මෙන්ඩිස්ලා රොයි ඩයස්ලා ඒ කට්ටිය ඩීඑස්ටි සිල්වලා ඒ කට්ටිය මං හිතන්නේ ඒගොල්ලන්ගේ කන්ට්‍රිබියුෂන් එක අපි අමතක කරන්න අරක ඒගොල්ලන් ඉතාමත් අසීරු තත්වකින් තමයි ක්‍රීඩා කරේ. ඉතින් අපේ යුතුකමක් ඒගොල්ලන්ව බලාගන්න එක තෙන්නකු අනුර තෙන්නකෝන්ලා ඒගොල්ලන්. ඉතින් ඉස්සරහට අපි ඒ වගේම බලාපොරොත්තු වෙන්න ඕනේ ඉස්සරහා ජෙනරේෂන් එකත් සංගල මහිදල දැන් ඉන්න කට්ටිය බලාගෙන යයි කියලා. අරවින්ද අයියා බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අද ඕෂෝ නාලිකාවත් එක්ක මේ අපූරු කතාබහට සම්බන්ධ වීම පිළිබඳව ඔබතුමාට ආයුබෝවන්. ආයුබෝවන්.